දහක් ඔබෙ කොන්නේ මධ්‍යහන ප්‍රධාන පෘත්්ති විකාශය සමගින් ම නචිත්මා අතරකේ. මම මල්කවුට මත ප්‍රමින් අවධානය ප්‍රවෘති සිරස් තලවෙත කොටුව මාාලඹී අතර සැහල්ලු දුම්රිය ස් සේභාවකට ජපාන සහය. රැකයා අහිමි වූ ජනසැවිය සේභකෑන්ට කඩිනලින් සහය. පොහොර සහආධාරය ලබාදීම ගැන උතුරේ ජනතාවගේ ප්‍රසාදය ළමාහිංසන ට එෙරෙහි ජාතික දිනය අදයි තයිල්ලන්තේතා සංචාරකීන්ට පබුක්ගෙන් බලපෑ කොළඹ කොටුබේ සිට මාලබේදක්වා සැහැල්ලු දුම්්‍රියසේ පවක් කැරබීමට ජපානය ඇමරිකාඩොල මිලියන එක්දහස් අටසේ පනහක නයි ආධහර ලබාදීමට එකගතාව පලකරති පෙනවා. ොළඹ කොටුව සිට මාළමී දක්වා කलोමිට්‍ර දහතක දෙගෙන්යුත් දුම්ිය මාර්ග ව්‍යපෘතියට මල්ල්‍ය හා තාක්ෂණකාදහර සැපීමට ජපானය එකඟතාාව පළ කලා ජපානය ජාත්‍යන්තර සහයෝගීතා ආහිතනය මෙ සඳහා ඉදිරි පත්වසිෙනවා. කොඹ කටුවේ සිට මාළමී දක්වා ඉදි කරෙන දුම්්‍රිය භර්ග ව්‍යපෘතියටයත් දුම්රිය ස්ථාන සංख්‍යාව දහසයක්. මුදල්හා ජරමාධ්‍ය අමාත්‍ය මංගල සමරවර මහතා මෙම නයආධාර ලබාගැනීම සඳහා ඉදිරි පත් කළ අමාත්‍ය මණඩල පතෘකාවට අනුමැතිය හිබි වනා. වසර දෙදහස් විසි හතරවන විට අධියර හයක් යටදේ මෙම නය අධහර ලබාදීමට නිය මිතයි. එහි පළමු අධියරයටදේ ඇමෙරිකා ඩොල මලියන දෙසිය හැටක් හිමිවඩු ඇතිේ. සේයට බිඳවයි දශුම එක අඩු සහන වාර්ෂික පොලිය මතු මෙම නයමුදල ලබාදීමටයි තීරණිය වඇත්තේ. රැකියාව අහිමි වෝ ජනසවිය භාරකාර අරමුදලේ සේවකයන්ට කඩිනමින් නිසි සහන ලබාදින බව කම්කරවෘතිය සමිති සම්දතා සහ සමාජ සයිබල ගැන්ඩීම පිළි බඳාමාත්‍යය දාය ගමකේ මහතා පවසනවා. රැකයා අහිම වෝ මානව සම්පත් සංකර්ධකයින්ගේ ජාතික සංගිධහනයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. එක් දහස් නවසියානු එක වසරේදී ජනසවිය භාරකාර අරමුදල ආරම්භ කලා. හිද ඳවා ගත් මානව සම්පත් සංවර්ධකනි සංඛ්‍යාව පයහලිහත්. මෙමන විට රැකයා අහිමි වෝ ජාතික සංවිධානයට එක්ව සිටින පිරිස හාරසිය පහක්. 19 අනු හතරවර්ශය බලියයට පත් රාජය ජනසවිය ව්‍යාපාරය සමුෘදී ව්‍යාපාරය බවට පත්කරමින් මෙම රැකයා අහිමි කළ බබයි අමාත්‍ය දයා ගමගේ මහතාසාදහන් කරන්නේ. උතුරේ ගොවි ජනතාවට රචී පොහොර සහනාධාරය අකණ්ඩව ලබාදීමට පියවර කෙන තිබෙනවා. උතුරේ ජනතාවකෙන් වැඩි පිරිසකගේ ජීවනෝපය වන්නේ ගොවිතනයි. රචය ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය, උතුරේ ගොවි පවුල්වෙලටද අක්ඩව ලැබමින් පවතිනවා. ඒහේතුවෙන් වීවාගාව නිරද තමන්ට විශාල සහනයක් සැරසි ඇති බයි ගොවින් පවසන්නේ. ෞනියාව දිස්ට්‍රීක්කේ අක්කර හතලස් හයි දහසක මෙවර වී වග කරතිබෙනවා. ගොවින්ට අවශ්‍ය පොහොර තුො ප්‍රදශය ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කරීමටයි. රජිය කටයතුකරතිබෙන්නේ. පන්ස පොහලකසාහනය පන්සියට ත්තුකාල අපි පෝරග වෙන ඇතම දැන්තම් සහ දවිට පොරල් ලබෙට අනක දස්්‍රලටගේ උතුරටග පහර ලබාදීමගන්න අතිකර ජනවිත්තු මත්නවරජයේ ත්ම ස්තතුති වන්දවා. බලේල රන්ටඇද නිරවාගරට පසේ හර මල්ල රුපියල් පන්සේට ලබා දෙනක අපිට ලොකු සහනයක් එහම ලබා දෙනක ගැන අපි රචීට ස්තුතිය පලකරනවා. වැලිවේරිය රතු පස්වලද ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසකට වැඩි තබා තුන්දෙනෙකු ගාහතනය කිරීමේ හා තවත් පිරිසට තුවාල සිදුකිරීම සිද්ධියට අදහල නඩුව, ගම්පහා මහහිස්්‍රවත් ආධකරනයේද කැන්දවනු ලැබවා. ජල එල්ලා දගෝෂණය කළ රතුප පස්වල ජනතාවට ප්‍රහාරයක් එල්ලූයේ දෙදහස් දහතුන අගෝස්තුමා සේදී. එහිති තුන්දෙනික මියගස්ත අවත් කහිපදෙනක කෝතුවාන ලැබවා. මෙම සිද්ධ සම්බන්ධය, බ්‍රගගේඩිය දේශප්‍රය ගුණවර්ධන මහතා ඇතුළ හතර දෙනිෙකුටරෙහිවයි, මෙම නඩුව පවරාතිමෙන්නේ ඕවන් ගම්පහා මහෙස්ත්‍රාත් අධිකරණය හම්බුවේ අද පෙනී සිටියා. නීතිපති උපදේශන ලැබීම හේතුවෙන් මෙම නඩුව අප්‍රේල් පස්ස වනදා යළි කැඳවීමටයි අධිකරණය යෝක කළේ. දේති විරෝතීව මෙරටට රැකිනා දුම් පැටි කාටන් එක සය පනහක් කඩුනායක ගුවන්තර පොලේදී අත නංකෝට ැති පෙනවාා. දුබයි සිට පැමණී කුලි අපිට ප්‍රදේශී පදිංචිකරෙකු මෙ දුම් පටිතුොකේ රැෙනනවිත්තිබූ බව රේගු ඩිල් දරින් පවසනවාා. එහි දුම් වැටි තිස් දහසක් තිබූ අතර අතරංඟෝටකත් එම දුම් පැටිවල බටිනාකම රොපියල් දහසේ ලක්ෂ පනස් දහසා. සැකරුට රොපියල් ලක්ෂ පහක ැඩයක් නියම කරුණු අතර දුම් පැටිතොකේ රාජ සන්තක් කළ බයි කටනුයික නියෝචර් රේගු අධ්‍යක්ෂ විපුල මනිුවන් පිටියමහතා සඳහන් කළේ. ළමා හිංසනයට එරෙහි ජාතිකදිනය අදට යදීතිබෙනවා. සෑම වසරක ජනවාරි හතර වෙනදා ළමා හිංසනයට එරෙහි ජාතිකදිනය පැවැත්වෙනවා. ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්නකවීම ළමා පරපුරී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා, ළමා හිතකාමී පරිසරයක් ගොඩනකහිමයන පරමාර්ථ මුල්කරගණනිමිෙනුයි එය පැවැත්වෙන්නේ. ළමයින් සියලු ආකාරයේ අපයෝචනවලින් ආරක්ෂාකර ගණමින් ඔවන්ට වඩාත් සුරක්ෂිත හෙට දිනක් උරුම කරදීම සඳහා සේලු පර්ශව එකට එක්ව කටයුතු කළයුතු පවයි ජාතික ළමාරක්ෂක අධිකාරය සබහපති එච්චෙම් අභේරත්න මහතා පවසන්නේ. දරුවන්ගේ ජීවිත යහමකට යොමු කළ හැකි ප්‍රධාන පුදගලින් වන්නේ දෙමාපියන්. එමෙන්ම, සමාජයේ සේලු වැරහිටියන්ගේ වගකීම වන්නේ ලොව බහර ගැනීමට සිටින දරුවන්ගේ අනාකතය සුරක්ෂිතකිරීම බවයි ජාතික ළමාරක්ෂක අධිකාරය අවධහරණය කරන්නේ ශාරීරික අභිහස්සව වල නිරුත්තම සිටේ යුද හමුදාසෙබලුන් එකුළොස් දෙනකු ලොරි වතයකට යටට වී තුවාල බාතති බෙදවා. එබිරි ඳ හත්තවත් පොෘත්ති කකිහි පයක් දැන් කෙටේන. ගන මුල්ල බන්ඩෝ රජිමේන්තු කඳවුරේ සෙබලුන් පරිසක් මාර්ගයේ උදෑසන ශාරීරික ව්‍යයාාංවල යෙදි සිටියදී පසු පසින් පැමිණ ොරි රතයක් සෙබලුන් යාට කර නොවත්වා දාවනය කරතිබෙනවා. එහිද සෙබලුන් එකළුස්තෙනෙකු තු ර ලබ රාගම ශික්ෂණ ෝහලට ඇතුළත් කරුණ. පලාගේ ො රතේරියදුරුවල්ලා ොලසිට රදීමටයි යුදහමුදාව කටයුතු කළේ. ගාල්ල ොඩංගොඩ මාර්ගගේ තෙළිකඩ ප්‍රදේශයේදී මෝඩරතයක්හා යතුරපදයක් එගිනික ගැටීමෙන් තරුණෙකු ජිවිතක්ෂයට පත් වනා. තුුපැතියේ ගමන්ගත් මෙම මිය ගියතරුණයා විසය කැவர்දි වயே පසුවෙක්, மோட රதேේ රතුරූ පොலிස් අத்தඩක් ොටගනැතිපෙනවා බண்டාර වෙල ඔබ ඩල් ප්‍රේශේදී ්‍රரோෝද රතயாක மார்ගேன் ඉතට පැන පෙெර லியாමன் එහි ගමගත් පසල්සිුන් තුந்தని குතුவாලපු. ශ්‍රரோෝධ රத்தය පදවා ඇ ේද පසால் සිසුවක් තුவாලකරුවන් බண்டාර වෙල ரோහ ඇතුළත් කෙරුණ. අයහපත් කාලකුණෙන් පෙඩාහපට පත් ිලිනොච්චිය සහ මුලතිව දිස්ශ්‍රික්කවල සිසුන්ට පාසල් උපකරණ බෙදාදීම අමාත්‍ය පාටලිී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වෙන් සිදනා. කිිලිනොච්චිය හාමුලතිව දිස්ශ්‍රික්කවල සිසුන් දෙදහසකට පාසල් උපකරණ බෙදාදීම අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වෙන් සිදනා. නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනයකිරීමේ සංස්ථාවේ සුභසාධක සංගමය ඒකා අබද්ධව මෙම වැරසටහන සංගධහන කරතිබුණ. முலතිව් පුதுකඩ இருපු හා කිිොච්චි ප්‍රදේශවල සංචාර්ය කළ අමාත්‍ය පාඩලී චම්පිකරණමකමහතා කණ්ඩාාවලී මහා විද්‍යාලේ පුස්ථකාල පාසුකම් ඇතිකිරීමට අශ්‍ය කටයතු සම්පාධනය කරදීමද එකගතාව ප කලා. ්‍රී lanකා දහ පක්ෂ 9 මහලිකම්වරයා ලෙස පාලිමෙන්තු මන්ත්‍රී දෑසිරී්යිසය කර මහතා පත්කරුණ. यह පවැති පක්ෂ මධ्यම කාරක සබහා වැැස්වීමේදී මෙම තීරණය කෙනඇත්තේ. එමන් වැස්වීම අවසාේ හිටපු බහලකම් මහචර්වය රෝහණ ලක්ෂමන් පියද සමතා සහ, න මහලකම් දෑසිීජයිස කර මහතා මෙස අදහස් පල කලා. ්‍ර ල ක්ෂ මදම කාරස ඇස්වේදේ තාව කාලිකව ලිකම්වරය වශයෙන් ටයතුකර ම ල්ලාස්සුන ප දිර මතිවන වර්ෂයකට මොදන්නේ එක තුල වඩාත් පාලිමන්ත මන්තිවරක් සිටීම වඩත් පායෝගකය කල මගහිතන්නන්නේ ේයනු ප ලිට න් ද යසක ම ප ල් පස ්‍ර ල දස් පක්ෂ ක දරට පත් රන ලබවා ම හිතන්න අපි දිගමක් න්න ලුවන් බහම ලා පපුරත් හ ගම ගන්න ලුව මහජාර්වරක් විදිට මේ පක්ෂයට. හිතන්නේ අ අසරු කාලවක්වානපුුත්තුල විශාල වැඩකොටසා. විධ අර්බූද මැදදි තතුමයි සඳ නායගත් දුන්න ප ගෞරවේ සූදයඇතුමට තිබෙන හමල ිටකමයි වගේ ඒක්‍රාකරය හැම ටක තුම සි කෙනෙක්ගේ හිතරදවන්න නැතුව. තාම මධ්‍යස්ව මේ පක්ෂය ආරක්ෂා ය ද න තු වැඩකර දරේ ඉත්වය තුයික ඇතුම යෝජනාවක්ර ල පි වැඩ තු ම ගට ලක් පිය අර නහ ිල ක්ෂ පරත්තු. ඇැ ගුවරුන් මන්ගේ රාජකාරීල් නිසි පරිදි ඉටුකරන්නේ නැති බව ඇමතින තලතා අතුකෝරල මහත්මය පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවේකදී අමත්්‍යවරිය මේ බව සඳහන් කළේ තමන් ඉගරගත් විදහත්ක්්‍යාාව රින් කියට මතක නැහැ සමහල වෙලාවද පාසයන්නන්නේ හැන්දයාකන්තියතයරු ඉගරගන්න බාස අදේර්ක පරීලා අනි පත්ත බැවා. මල හුදුක ලොකමූ සරගයකර වැට කල්ලිගබලයන්න ලොකෝ යනික පුකාලක ්‍රන්තියකට යනවන අල්ලපුගෙතරෙන්ගෙන අපේ දුවත් ඒකට අද ඕෝනේ කියලා මතයකට වැටෙන තිගේ නිසායි මැ අපිට අස්සේද ඒ නිසාම අධ්‍යාපලය වැතගත් පන දේරු අරගේ නිදහහා සධ්‍යාරනය අවුක ඇටකට වැලිය පුතිිවිදෙනනාකිී වාාසර පොත්්‍රික නොමදීලා නිඩාු නොමණේදීලා පාසරය ලපාදයන්න තියන සියතුම දේව රජය මගින් තාාල තියත ම දල ල පාත. ඒක රබ සම්පර්තය හැත්ම බඩීම ම වැදග දිය සිත්තවය. එක්සත් ජාතික පක්ෂය උපනායකවරයෙු වූ හිටපු අමාත්‍ය ගාමිනී අතුකෝරල මහතාගේ දාහත්වන ගුණුසමරම වෙනුවෙන් පාසල් දරුවන් සඳහ උපරණ බෙදාාදීමේ වැරස හනක් පැවැත්වනා. ්‍රාත්නපුර කරන්ගොඩ ගෙනිහිරිය ශ්‍රී සිද්ධර්තෝදය මහාපිරිවෙන් විහාරස්ථානයේදී වැඩසටහන පැවැත්තුනේ. ඒ අමාත්‍ය තලතාතුකරල මහත්මියගේ ප්‍රධලත්වෙන්. පාසල් දරුවන් සඳහා ්‍යාසපොත් ඇතුු උපකරණකට්ටල බෙදාදීම මෙහිදී සිදු කරුණා. සේනා නමැති දළබු විශේෂය බස්නාහිරපලාාතටද පැතිරයාමි අවධානමක් හටගෙන තිබෙන බව කෘෂිකර්ම දෙපර්තමේන්තු සඳහන් කරනවා. වයන්ගුඩ නගයේ බඩ ඉරංගු අලිවි කළ ලො රතයක් පරරික්ෂාකිරීමේදී සේනා දළඹුවන්ස්යාගෙන්ීමට හැකිවතිබෙනවා. මේහේතුවෙන් ගම්පහාදිසරක්කයේ වී වගව දැඩි අවධනමක පවතින පවයි කෘෂිකර්ම දෙපර්තමයින්තුව සඳහන් කරන්නේ. සේනා දළපවාසිටින ප්‍රදේශවලින් රැගෙන ඉන ෝග පිළිබඳව. ව්‍යාපාරිකයන් හා පාරිභෝගික ජනතාව, විශේෂ අවධානයක් යෝග කරන ලෙසයි එම දෙපර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. හ රිස්්ක්ක මේ වනකොට ැඩ තර්ජනයක්ක හට තිබුණ නෑ අස්ථාකගේ වාර්තාාවක් ව පිය මර්ධන කරට ගත නමුත් මෙතද තින පශ්තයි බඩයක කොලපුත් එක් කලද මේ ඇවිල්ලයින්න. පරිබෝගකයාඇෙලම් අරයින්න මේ ොපොත් එක් කොලපත් එක් අරංග හිල්ල ඒ ගොල්ල කරන්න සෑමලාලකම මේ කොලව කඩලා ගොලගේ ත් පොතන සිිකරන මේ කොපු අස්සේ පනුවන්න පුළුවන් කියලා අස්ථාව යන්ට පුුව.ගොට මේකෙන් පිටවෙන සල්බට පුළුවන් නව පරම් පරාවල් බිබිර ම්පාරිශික්ක ැනට ර්ගය අඩුවම තින ස්ශ්‍රක්ක දිහට මේගේ අවස්ාව තිවන ේ. න වැඩින්න ලුවවා සාමාන්‍යෙන් සලබකට පුළුවන් රාත්්‍රයකට කිලමට සියකතු වගේ පාසන ප්‍රමාණකට පියාබන්න හා විත්තරත් ඉතා විශල ප්‍රමාණයක් දාන්න පුුව ඒක සලබෙක් බිහෙන කලකෙන් ලොකු පපසරඒක මයා පුුවන් ම තියනයි කරත්වයක් අතර විතර දාන්නකොට ශේෂයම තිය හන තමයි බඩයරකු නැතිනනිසාගම්පා දිශ්ික් තින ඒක විකාපු බෝගතමයි වී වගාව වීවාගටත් මේක පැතිෙන්න්න පුළුවන් වවාගාවට මේ හානි කරමක අඳුරගන තියෙන සහ එලවල ෝගවලට සාමනඩෙන් අතත් බෝග සියකට විතරවගේ ප්‍රමායකට හානිි කරන්න පුළුවන් සතක් දිර. මේ අඳුරගනද ශ්‍රීව ගෞතම සම්බුද්ධ දේශනා ඇතුළත් ත්‍රිපිටකල් මෙරට ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික මහාපුුණයොත්සවිල් මාතලේ අලුවිහාරේදි හෙට පැබැත්වෙනවා. ඒ ජනනාධිපති මෛත්‍රීපාල සිරසේන මැතිතුමාගේ ප්‍රධනත්වයෙන්. හෙට දිනේදී බෞද්ත කොඩිය ඔසමන ලෙසයි රජය ජනතාවගින් ඉල්ලා සිටින්නේ. ්‍රපිටකය ජාතික රूම්යක් පවට පත්කිරීමේ ජාතික උත්සවය පැවැත්වෙන්නේ ආති ගෞරවනිය මහනාयක ස්वाමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංග්‍ය වහන්සේ පගේ සහභාකිවෙන්. ත්‍රිපිටකය ගண்டාරූඩ කළ මාතले අලුවිහාරේදී එම උත්සවය පවැත්වීම විශेෂත්යක්. ත්සව පූර්ණ රාජ්‍ය අනුග්‍රයින් පවැත්වෙන පයි, රජයේ ප්‍රෞධ දෙපර්තමේන්තුව නිවතනය කරන්නේ. වසර දෙදහස්තුන් සකට අධික කාලයක් මුල්ලේ බෞධ භෙක්ෂූන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රීලාකික බෞද්ධ ජනතා, ත්‍රිපිටකය ආරක්‍ෂා කරගත්තා. උතුම් ්‍රපිටකය ජාතික උරමයක් පවට පත්කිරීම නිල වශෙන් ප්‍රකාශයට පත් කරෙන හෙටදිනේ රාජ්‍යායතන විහාරස්ථානහා සිය නිවෙස්වල බෞතකොඩිය දර්ශනී කරන ලෙස ජනාதிපති லேකම්වරයා මහජනතාවගින් இல்லலாසිටිනවා. මාර්ග හා නිවාස ඇතුළූ ඉදිකිරීම් ඇතුළු රාජී සම්වර්ධන වැඩසරහට පිළබඳ තුරතුර රැකත් සම්වර්ධන පුවත් විශේෂාකය දැන්. යළි පිපිදමු පොළුන්නරුව ජනපති සම්වර්ධන වැරසට හනි අයටතේ පොළොනරුව දිස්ට්‍රීකේ අඩු අතයම් ලාබී පවුල් දහසක් සඳහහා නව නිවා සිදිකිරීමේ වැරැසට හනක් ක්‍රියත්මක කරතිබෙනවා. මෙිය අනුව පොන්නරුව දිස්්‍රේකේ ග්‍රමන් ලිධරිී කොට්ටාසතිස් හයක නිවාසතිස් හයක් එදිකිරීම ආරම්භ කරුණා. හිගුරක් ගොඩි ප්‍රදේශය සභහවේ සභහපති DRර් උඩවත්ත මහතාගේ ප්‍රධානත්වෙන් හබරන මොරගස් වැව ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතායිති දරුවෙු සහිත අසරන පවලක් සදහද නිවසක් ඉදි කරනවා. නිවසදහ රුපියල්ලක්ෂහයක මුදලක් මෑකිරෙනවා. වැරසටහනේ ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ සෙවිල් ආරක්ෂක බලකායයි. வெலியத்த සිට மாතர දක්வா இதுக்ரண நவ துன்றிய மார்க்கே இதுதிகிறරீம் මෙவனවිட்டு அவசன் அதிகதியரே පවத்தினவா. நா குற்றிய பிர්‍රதேේශேதிவன கிோමீர் விසිහயින් யுත් உமர் மார்க்கයක්து மீட்ட ඇතුலாால். கக்குணදුருபபரந்து வெளருகண்ணல மீட்ட அயத் துன்றஸ்தாானாய்.மே සதහා வேக்கரண முதல, ரோபல் மிியன நவசி ஹத்தையாட்டாක්. தும்ரேே மார்க்கே இதிකිරீம் கட்டேතු கடினமින් அவවசன் කිරීමට හැකි බாய் நிலදහரின் සඳහන් කරන්නේ. දක්ෂණ අතිවකි මාර්ගයේ කරාපිටිය පින්නතුූව පිවිසුම දක්වාදි වෙන කපු හෙම්පොල මාර්ගය සම්වර්த்தනය කරෙනවා. මෙම මාார்ගය ඉතා පටු මාර්ගයක්ව පැවති අතර කරාපිටිය ශේක්ෂණ රෝහලට රෝගින් ගෙනයාමේදී එය ඉතා ගැටලුවක්ව පැවතුනා. ඒ අනුව රුපියල් ලක්ෂ සයක වදමින් කොංකී් අතුරා මාார்ගය පුරල් කිරීමේ කටයතු සිදු කරෙනවා. මේහේතුවෙන් ප්‍රදේශය ජනතාවට මහත් සත සලසෙනවා. හාාලියඇල්ල උඩුවරවත්ත ගෙදරකුබර ගම්මානයේ දේවාළ මාර්ගය කොංක්‍රීට් අතුරා සම්වර්ධනය කෙරුණා. ඒ ජනතායිතට පත් කෙරුණේ පාර්ලිමින්තු මාත්‍රී චමින්ත විජසිරි මහතාගේ ප්‍රධානත්වෙන්. රුපියල් ලක්‍ෂ පහක මුදලක් මේ සඳහා වැෑකරතිබෙනවා. ප්‍රදේශයේ තේකර්මාන්තය නිීරන පවුල් එකී හැටක් සඳහා මෙමකින් සෙත සැලසෙනවා. ව naப்புறரா வேலை காලගනිකताත්වයක් අපේක්ෂකண බව, காலගුණ விත அデپර්த்தமතුව පවசනවා. ෙන්ෙ ල්ලබට පදේශවල ඇතිවිය හැකි සිස්වල්තයක් කැරන්ුවි, දිවයින පුවා ප්‍රධාන වශයෙන් වැස රහිත කාලගුණ සත්වය වඳරටත් අපේක්ෂා කරනවා. दिවයින පුරා විශේෂෙන් මධ්‍ය्यම සහ අයප පලාත්වල, තරමක ශීත කාලගුණ තත්වයක්ත් තවදුරටත් බලාපරොතුවෙනවා. ඒවාගේම ස් නා හිර පලාාතත් ම්පාර පුත්තලම ෑගල්ල ස හම්බන්තර දිශ්‍රක් වලා ඉටන් වි හම 5 හතලයක්ත් පමණ දක්වාවන, තරමත් අදසුලන් ඇතිිය හැකි. පිළිකාරෝකයට ගොතුරුබන වැඩි දෙනෙකු අසරන භාවිට පත්වන්නේ පවත්නා ආර්ථික කැටලු හේතුවෙෙන්. එවැනි රෝකයින්ටර්න් නොමිලේ සියලු ප්‍රතිකාර මෙන්න සත්කාර ලබාදීමෙන් නව මත්‍යස්ථානයක් මාතරදීවයොත්ත කරුණා. දිවේන ඕනෑම ප්‍රදේශයක සිටින සිවකුගේ හවහරනක් නොලබන පිළිකාරෝගීන්ට මෙම මධ්‍යස්ථානය වෙත පැමිණ සහන සලසාගැනීමට ඉඩකඩ පවතිනවා. ඔවුන්ට හිදී අුෂද මෙන්ම, අනිෙකුත් ප්‍රතිකාරද නවාතැන් කෑමබීමඇතුළු සියලු පහසුකම්ද ලබාතීමට මෙම මධ්‍යස්ථාන පාරණ අධිකාරය කටයුතුයොදාතිබෙනවා. මහා කරුණා භාරය හා සහන සත්කාර භාරේ ඒකා බද්ධ ප්‍රචා්‍යාපෘතියක් ලෙසයි එය ක්‍රියාවටනන් வாයත්තේ. අඩුආදායම්ලාබී පෞල් ල පාසල් දරුවන්ගේ ඇසේ සුද වත්කිරීම හා ඇස්කන්නඩි ලබාතීමද මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරන තවත් සත්කාරයක්. ඇසේ සුදඇති අඩු ආදායම් ලාබීන්ටද මෙහිදී අක්ෂි ප්‍රතිකාර ලබාදී සහන සැලසීමට මෙම මධ්‍යස්ථානය කටයුතු සම්පාධනය කරතිබෙනවා. දැන් පුවත්කෙහි පැයක්ල හොඬේ. යපනிய திස්ට්‍රේ ඩුව ம்ලාබී පවල් සදහා නිවාසතිකරදීම வி්‍යපෘතියක් යුදහමුதாාව ආரம்ம்ப කරතිබෙනවා. ஏයටதே கட்கோோலம் හා අල්வாසි ප්‍රදේශවල පௌුල්කක් සදහා இதிකළ නවනිவாස එම පුල් වෙත බහරදීම යාපනிய ආරක්ෂකසனா ஆකඥාපති மேජ ஜනரால், දර්ශන හෙට්‍යயாර්චමහතාගේ ප්‍රධානත්වෙන් සිදුකෙරணා. හතරවන සිහ රஜ்மேතු හා දහස වන பாාபල හමුதாාව මේ සදහා ශ්‍රමතාත්වය ලබාදුා. ும்ල් 10හස රගත් ශ්‍රීපාතலும்மල් පெරහර உடைකරවිට ශ්‍රரீ සිපனாராமෙන් அද உදசන ගமன் ஆரம்ம்ப කළ. சும்மන සமන් දේவ ප්‍රத்திාවத் தன்පත් කිරීම இසිපனாராமாதிபத்தி பூட்ச்சு ரங்கල சுமேත ස්வாமின் வහන්සේ සිදු කලා. ගිහි පවිදි විශාල පිරිසත් මෙම අවස්ථාවට එක් ටිය. சුமන සමන් දේව ප්‍රතිமாහා ශ්‍රීපතුலே ආකෘத்தி ரகත් මෙම පெருහර பல பல மார்க்கயின் ශ්‍රரீපාදස්தாන වෙත ගමන් කිරීමටනීමයි. රට හා නවවසරට ආශිර්වාද පතා පරිත්‍රාණ ධර්මදේශනාවක් පොල්ගොල්ල සාලවන විහාරස්ථානයේදී පැවැත්වනා. අමරපුර නිකායේ මධ්‍යම හා වයිබ උප්‍රධහන අධිකරන සංඟනායක පච වත්තේගම සීලන් ස්වාමින්න් වහන්සගේ ප්‍රධහනත්වෙන් දින පහක්පුා මේ පැවැත්වනා. මහ සඟරත්නය සහ සැදැවතුන් පෙරිසක් මෙ සදහා සහබාගේ වනාා. අපගේ මධ්‍යන ප්‍රධාන පෝක්ති විකාශය අවසන්වනවා. පසරු දෙකේ සිට පෑන් පැපෝතිකකාශයබලා පරතුවන්න සුදගරසක්.